ධම්මෝ හවේ රක්කති ධම්මචාරී. මෙම ධර්මානුශාසනාව සඳහා පූර්ණ බැතිබර දායකත්වය රෙබෙකලි. ෆිල්ම් සනරාමර සෙවනයි මේ අපි හාමුදුරුවනේ. දැන් ඔබවහන්සේ සඳහන් කළ අභියෝග ජයගත යුතුයි අපි මොන දේ වුණත් කියලා. දැන් මේ කාල සීමාව අපි දන්නවා, විභාග කාල සීමාව මේ ලැබිලා තියෙන්නේ. ඉතින් දරුවන්ටත් අභියෝගයක් මේ විභාග කාල සීමාවේ මෙවැනි ප්‍රශ්නයක් ආපු මොහොත. ඉතින් මේ මොහොත අභියෝගයක් කරගත්තත් මේ අභියෝගය ජයග්‍රහණය කරන්න දරුවන්ගේ මනස ඒ සිතුවිලි අපි හාමුදුරුවනේ අපි කොහොමද ශක්තිමත් කළ යුත්තේ? අධ්‍යාපනය කියන්නේ විභාගම නෙමෙයි. විභාග ටාකට් කරගෙනම අධ්‍යාපනය ලබන එකත් මෝඩෙක්. බුදුදහමට අනුව පෙන්වුවේ මොකද්ද? බාහු සච්ඡංච සිප්පංච. දැන් ඔන්න හොඳම උදාහරණේ, මේ දවස්වල 40,000කට 50,000කට ට්‍රේනින් එක දෙනවනේ උපාධිකාරයන්ට. මාසෙකට 100,000ක් අම්බ කරපු තරුණයෙක් උපාධිකාරයෙක් ඒක දාලා මේකට ගියා. 20,000යි දැන් පඩිය. හරිද? දැන් ට්‍රේනින් මේක පේරාදෙණියෙන් අවුට් වෙලා. පේරාදෙණිය ඒලා මෙයා මට ඇවිල්ලා කියන ආඳුලේ බැංකුවට ගියා. බැංකුවේ මේ සාමාන්‍ය වැඩ කරන්නේ ලිපිකරු 75,000යි පඩිය. මේ පේරාදෙණිය කැම්පස් එකේ රැග් එකක් කාලා අවුරුදු 3ක් කට්ට කාලා උපාධිය අරගෙන ආවම 40,000යි පඩිය. තේරෙනවද? මෙතන විභාග නෙමෙයි, බාහු සච්ඡංච සිප්පංච. ශිල්ප ශාස්ත්‍ර ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගන්න, මලනසේකර ඩික්ෂනරිය කටපාඩම් කරන්න. දැන් වචන 20,000ක් වැඩි වුණා ඩික්ෂනරියට, අලුත් වචන. එහෙමයි. අරන් කටපාඩම් කරන්න තේරුමත් එක්ක. මලලසේකර ඩික්ෂනරිය කටපාඩම් කරනවා කියන්නේ මිනිහා ඉංග්‍රීසිකාරයෙක්. ඔන්න ළමයින්ට අවස්ථද අපිට බෑ කියන්නේ අපිට මතක හිටින්නේ නැහැ. අපිට තියෙන වැඩත් එක්ක දැන් මතක හිටිනව අඩුයි. දැන් අද කාලේ බලනකොට අපි ජීවිතේ භාගයක් ඉවරයි. එහෙමයි. දැන් අපිට අර අවුරුදු 16 17 දැන් පාඩම් කරපෝනේ අපිට මේ වාඩි වුණාම එන්නේ. අවුරුදු 14 15 අපිට මේ පොත් තිබුණෙත් නැහැ. ඔච්චර අමාරුයිද අපි පොතක් හොයාගන්න? ඒ කාලේ මොනවාරි පාඩම් කරපු නිසා නේද දැන් අපි බන පුටුවක වාඩි වුණාම ඒ තැන්වලට ගැලපෙන්න කතන්දර ගලාගෙන එන්නේ. දැන් අපිට පොත් බලන්න වෙලාවක් තියෙනවද? දෝයා මේ සාකච්ඡාවට ඊයේ පෙරේදා කතා කළා. මන්ද මේ ලෑස්ති කරගෙන කොලාරගෙන ආවද? නෑ. ඒ ආන ප්‍රශ්නට අනුකූලව අපි මේ ගබඩා කරලා තියෙන්න ඕන. එහෙමයි. ඒතකොට පුංචි කාලේ මේ දැන් තරුණ ළමයින්ට ගෙදර මේ ටික දැන් දෙමළ ටිකක් ඉගෙන ගමු. ඉංග්‍රීසි පැත්තකින් තියලා දැන් බලන්න අර අම්පාර අර ඒ පැත්තේ කියන කතන්දර භාෂාව නිබැරි. එහෙමයි. ඉතින් මේ කාලේ බාහු සච්ඡංච සිප්පංච. එහෙම මගේ ළඟ හිටියා ළමෙක්. ඒ කොල්ලා හරි ආසයි දෙමළ ඉගෙන ගන්න. කොහොම හරි ටිකක් ඉගෙන ගත්තා. එයාට රජයේ පත්වීමක් හම්බෙලා අරියටම ගියේ කිලිනොච්චියට. කිලිනොච්චියේ මේ වැඩ කරන ආයතනයේම ජනප්‍රිය ඒ කොල්ලා විතරයි. එහෙමයි. ඇයි භාෂා දෙකක් පුළුවන්. සියල්ලෝම ආදරේ. දැන් මට ටෙලිෆෝන් කරලා කියනෝනේ ආඳුන්නේ බලන්නකො ඒ දෙකාලේ දෙක ඉගෙන ගත්ත නිසා මේ තියෙන සැලකිලි මට. උදේ කෑම නිකන් දෙනවා, තෝසෙ ගේනවා, දවල්ට කෑම ගේනවා. ඇයි අරගුලි එක කතා කරනෝනේ අම්මා ආච්චි කෙනෙක්ම අම්මා. දැන් ඔයාගේ වැඩේ මොකක්ද අම්මා කියලා උසාවි වැඩ. එතකොට ඒක දෙමළෙන් ආනකොට අම්මට සතුටුයි නෙමෙයි සිංහල එකෙක්නේ. එහෙමයි. ඔන්න අන්‍යෝනි සම්බන්ධය. ඕක තමයි කිව්වේ මපරාජිතා පරදින්නේ භාෂාව ඉගෙන ගත්ත. එතකොට මේ විභාග උසස් පෙළ ඒලෙවල් ඒවා බල බල ඉන්න එක නෙමෙයි. තමන්ගේ අභියෝග මොනවා ඉගෙන ගන්න. කම්පියුටරකින් කුණු අර්පම් බලන්න එපා. වල් කතා මාගෙන ඉන්න එපා. මලරසේකරයක් අරගෙන කියවා. අපි මේ ආදරයට කියන්නේ. ඇයි මේ අපි ළමයින්ට මේ මොනවා ඉගෙන ගනින් කියන්නේ? උපාධියක් ගත්තොත් ඈ උපාධියක් ගත්තොත් අවුරුදු 55ක් ගියාම පෙන්ෂන් එක ගෙදරට එනවනේ. එහෙමයි. රුපියල් 5000ට පොරකන්න ඕනද? නෑ. ගෙදර ටීවී බල බල හිටියා, දොරට ගාලා දීලා ගියා. ඉතින් ඔබේ සල්ලි ඉකට ගත්තොත්. එහෙමයි. පෙන්ෂන් එකක් තිබුණොත් තමයි ගෙදර නාකි වෙනකොට මුණුබුරු මිරිබිරියොත් සලකන්නේ. නැත්තම් ගණන් ගන්නෑ. පෙන්ෂන් එක දවසේ බලන්න ඉපි ආච්චිගේ මූණේ මිණ ඇටි, සීයාගේ මූණේ මිණ ඇටි. නැත්තම් මේ පැත්තවල ඉන්න මල කරදරයක් ඇයි නෑනේ. ඒකයි කියන්නේ විභාගම නෙමෙයි, බාහු සච්ඡංච සිප්පංච. ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගන්න. දැන් පෞගිය කොරෝන කාලේ ඔක්කොම කොල්ලෝ කෙල්ලෝ ගායකයෝ නිලියෝ ක්‍රිකට්කාරයෝ ඔක්කොම වගා කළා නේද? එහෙමයි. ඊළඟ මාස දෙකේ කෝ පැල කරපුවා. කෝ අස්වැන්න ඉවර වුණා. චිත්‍රයන්න කෝ අර තව බාගෙට ඇදලා තව පලංචි ගලවලත් නැහැ. කෝ දැන් ඇදපුන් ටික. දැන් තිබුණට වඩා කැතයි නගරේ. තිබුණට වඩා සමහර දැන් කැතයි. බෝගස් පැලවිලා එක චිත් එක. ඈ කෝ මේවා ඇවිල්ලා අර නිකන් ගත්තා පෙරළුවා. මේ රටේ එමයි.
දිගට කරගෙන යන වැඩ පිළිවෙලක් අපිට නෑ. බුද්ධාගම කියන්නේ දීර්ඝකාලීන වැඩ පිළිවෙලක්. එහෙමයි. භවයෙන් භවයට යන වැඩ පිළිවෙලක්. මේ සුළු රොසින්දර සීනි බෝල වැඩ නෙමෙයි. මේවා අපි ළඟ තියෙන සීනි බෝල වැඩ. එහෙමයි. පැවැත්මක් තියෙන්න ඕන. අභියෝග ජය ගන්න ඕන. ඉස්කෝලේ යන කාලේ භාෂා දෙක තුන ඉගෙන ගන්න ඕන. ශිල්ප ශාස්ත්‍ර භාෂාවල් තුනම ඉගෙන ගන්න ඕන. දැන් ඒක ළමයින්ට හොඳ අවස්ථාවක්. දැන් ළමයි ඉගෙන ගන්නවා කියලා අපි A level pass වෙයි කියලා හිතනවද? අනුරාධපුරයේ දැක්කේ නැද්ද? ළමයි ජෝඩු 100ක්. 100න් භාගයක් නිරුවතින්. මල් විකුණන එක ඒ පොඩි උන් කරනේ ඔක්කොම වීඩියෝ කරලා ඉන්ටර්නෙට් දාලා. අම්මා බත් මුල දීලා තාත්තා ටීවී ලෙලෝනවා නම් ඒ මිනිහා ගාස්තු දීලා අපි විඳින දුක උඹලා විඳින්න එපා දරුවනි කියලා යවුවා මුන් පන්ති ගිහිල්ලාද? මුන් මනමාලකම් කරන්න ගිහිල්ලා. ඉස්සර අම්මා දැන් නැහෙනේ. අම්මා කියන්නේ කොල්ලගේ කෙල්ලගේ සාක්කුවට අත දාලා බලන කෙනා. එහෙමයි. දැන් එහෙන් බලනොත් ෆෝන් තියෙනවා. සිම් දාන කොයින්ද සල්ලි? කවුද දෙන්නේ? අම්මා වෙනවද නැහැ. අම්මත් ෆෝන් එකක් තියාගෙන කොට කොට ඉන්නවා. ඒ නිසා අධ්‍යාපනයේ කියන්නේ විභාග සාතික දෙන එක නෙමෙයි, සාතිකේ නෙමෙයි දැනුම කියන්නේ. මේක අරියට අපි මේ ළමයින්ගේ ඒ ලෙවල් වෙන්න කලින් තෝරගන්න ඕනේ. දක්ෂම ළමයි ටික විභාගයට වාඩි කරවන්න නැත්නම් අපරාධේ ටියුෂන් සල්ලි. එහෙමයි. ඒ දක්ෂ බැරි ළමයින්ට වෙන දෙයකට යොමු කරන්න ඕන. තව කොච්චර දින දැන් අර බලන් පෙන්නන ඒ ළමයට සම්මාන දුන්නට මදි. ඇම්බැක්කේ කැටයන්. පුදුම කැටයන් කුඩක් නෙමෙයි, තරුණ පොඩි කොල්ලෙක්. අන්න එයාට අත දෙන්න ඕන. අන්න එයාගේ ශිල්පේ. ආම ඒ ලෙවල් විභාගයට වාඩි කරලා දැන් මධ්‍යස්ථාන 2000 ගණනක් තියෙනවා. යනවා ඒ ලෙවල් කරා කියලා කියන්නේ. අපරාධ ප්‍රශ්න පත්‍රයේ ඉඳලා මේක ඕ ලෙවල් විභාගෙදි තෝරන්න ඕන. දක්ෂම ස්පීතු ටික ගන්න ඕන. අනිත් අයට අවුරුදු දෙකක් දෙන්න කොණ්ඩෙ කපන්න. හොඳ සල්ලි. කුකින් හොඳ සල්ලි. ටේලර් හොඳ සල්ලි. ඈ සල්ලි අම්බ කරන හොඳ මාර්ග. එහෙමයි. දැන් පිත්තල වැඩ. දක්ෂෝ ඉන්නවා. අපි මෙන්න මේව පන්ති කාමර අදන්න ඕන. අභියෝග. එහෙමයි අපි හැමෝම. නැත්තම් පේපර් එකේ අංක දැන් ගියා පුදුනානේ. අඩුමතරමේ ගෙදරින් විභාග ශාලාවේ ඇතුල් වෙන ප්‍රවේශ පත්‍රේවත් අරියට බලලා ගෙනියන්න බැරි එකා ලියන ඒ ලෙවල් විභාගෙ මොකක්ද? තමයි කැම්පස් එකට වැරදිලා කනාපාර වැදිලා එනවා සමහරු. ගිහිල්ලා තමයි රැග් එක දෙන්නේ. ඇයි නියම උගත්තු ගිහිල්ලා නැහැ. නිකන් ඔය චණ්ඩිපාඩ දාගෙන ඉඳලා කනාපාර ගියාට පස්සේ ඔය තල්ලු කරනවා තව එකගේ පිටට මැරෙන්නේම. ඔය වෙන්නේ ඕවා මේ රැග්ද? ඇයි මේ අර එලෝටත් මෙලෝටත් නැති කී ගියා. ඒතර සැබෑම දක්ෂයාගේ කාලය අපරාධ. ඌවන්න කැම්පස් වාලා එළියේ. ඈ එන්සා අභියෝග මේ කාලේ මේව තේරුම් ගන්න ඕන. ඕලෙවල් පන්තියෙම අපි සකස ගන්න අපේ පුතා සංගීතයට නෝ සංගීතයට දාන්න. විසරද වෙයි. ටොකෝ යන යන ගණන් උගන්නන උට ටබ්ලට් නැ ගණනුත් නැ. එහෙමයි. එපාම වෙලා ඔය පේමන්ට් එකද වැටේවා වුණා. දක්ෂතා, නිපුණතා, කුසලතා ඒවා ලේවලින් එනේවා. එහෙමයි. ලේවලින් එන්න ඕන. දැන් විසරද මේ කියන විසරද වෙන්න බෑනේ. එහෙමයි. නැටුම් දැන් පණී බාර්ත වගේ නටන්, අමරදේව මාත්‍ය වගේ තව කටාට, ජෝතිපාල වගේ සින්දුවක් ඒවා හොයන්න. නිවාඩු කාලේ බලන්න දක්ෂතා නිපුණතා කුසලතා සංවර්ධනය කියලා කියන්නේ ඒවට. එහෙම නැතුව ඒ ලෙවල් විභාගෙම ටාකට් කරන එක නෙමෙයි. අපරාධේ ධනය, සමය, කාලය අපරාධය. මේ ගැන ඔළුවක් තියෙන අය සිතත්වා කියලා අපි සනරාමර සෙවණින් ප්‍රාර්ථනා කරනවා.